ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. ඔබ දකින්න ඇති නිදහස් අධ්‍යාපනය සම්බන්ධව තීරණාත්මක කාරණා දෙකක් සමාජ මාධ්‍යවලත් අනෙක් මාධ්‍යවලත් වාර්තා කරලා තිබුණා. ඒ තමයි එකක් ජනාධිපතිවරයා කමිටුවක් පත් කරලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් එළියට එන ශිෂ්‍යයන්ට එහෙම නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා සායනික පුහුණු ලබා දීම සඳහා අනිත් රජයේ රෝහල් සහ තවත් තියෙන ඒවා හොයන්න කියලා ඊයේ දවසේදී කමිටුවක් පත් කරලා තිබුණා. ඒ වගේම ජනාධිපති මාධ්‍යංශයේ විසින් මාධ්‍ය නිවේදකයෙකුත් දාලා තිබුණා. හරි උජාරුවෙන් මෙන්න අනිත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍යොත් ඉද්දී පෞද්ගලික අධ්‍යාපන ආයතන පටන් අරගෙන වෛද්‍ය උපාධියට අදාළව සායනික පුහුණුව දෙන්න පුළුවන් රෝහල් ටික හොයනවා කියලා මාධ්‍ය නිවේදනයකුත් දාලා තිබුණා. එකක් එක ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම අධිකාරිය එහෙම නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් නයිටයක යටතේ තියෙන ඉංජිනේරු තාක්ෂණ ආයතනය. ඒ ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නව සිසුන් බඳවා ගැනීමට අදාළව මුදල් අය කරමින් 225,000ක මුදලක් අය කරන්න අදාළ සැලසුමක් තියෙනවා කියලා ගෙවල් වලට ලිපියක් ගිහිල්ලා තියෙනවා ශිෂ්‍යයන්ට. ඒතර මෙන්න මේ කියන කාරණා දෙක විශේෂයෙන් සාකච්ඡා කරන්න තමයි අද දවසේදී මාධ්‍ය හමුව අපි ගන්න. ඒතර අපි දන්නවා පහුගිය කාලෙදී දැනට රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉන්න ශිෂ්‍යෝ සායනික පුහුණු ලබද්දී බරපතල ප්‍රශ්න ගොඩක් ගොඩගෙන මූණ දීලා තියෙනවා. උදාහරණයක් විදියට දැන් වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ගත්තොත් පහුගිය කාලේ වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සායනික පුහුණු වීම වලට යද්දී කුලියාපිටිය රෝහලට යනවද එහෙම නැත්නම් කුරුණෑගලට රෝහලට යනවද කියන එකේ පවා ප්‍රශ්නයක් පහුගිය කාලේ තිබුණා වෛද්‍ය පීඨවල සායනික ප්‍රශ්නවලදී. ඒතකොට ශිෂ්‍යෝ තවමත් ඒවට අදාළ අයිතීන් ඉල්ලලා සටන් කරමින් ඉන්නවා. ඒතර එක පැත්තකින් ගත්තම සමසෞඛ්‍ය විද්‍යා පීඨවල සායනික පුහුණු ගත්තට පස්සේ ඒ වගේත් පහුගිය කාලේ බරපතල ප්‍රශ්න ගොඩක් තිබිලා ශිෂ්‍යෝ සටන් කරලා තමයි සායනික පුහුණු වීමේ අයිතිය ලබා ගත්තේ. එතකොට සායනික පුහුණු වීමේ අයිතිය ශිෂ්‍යෝ සටන් කරලා ලබාගෙනත් තවමත් සමහර විශ්වවිද්‍යාල තියෙනවා සායනික පුහුණුව හරියට අවශ්‍ය ප්‍රමාණයෙන් කරගන්න බැරුව ලංකාව පුරාම තියෙන රෝහල් වලට ගිහිල්ලා සායනික පුහුණුව ගන්න වෙලා තියෙනවා. උදාහරණයකට පේරාදෙණිය සමසෞඛ්‍ය පීඨය. ඒතර පේරාදෙණිය සමසෞඛ්‍ය පීඨයේ අධ්‍යයනය කටයුතු කරන ශිෂ්‍යයන්ට තමන්ට ඕන සායනික පුහුණුව සම්පූර්ණ කරගන්න පේරාදෙණිය රෝහල සහ නුවර රෝහලේ බැරි නිසාම ශිෂ්‍යයන්ට වෙලා තිනවා කොළඹ හතර වටේ තියෙන ඒ වගේම ලංකාවේ හතර වටේ තියෙන රෝහල් වලට ගිහිලා සායනික පුහුණුව සම්පූර්ණ කරගන්න. දැන් මෙන්න මේ ශිෂ්‍යෝ මූණ දෙන අපහසුතාවය ගැන අබමල් රේණුවක්ද තැකීමක් තිබුණ නැති, ඒ ගැන හොයලා බැලුවේ නැති, ඒවට තියෙන අඩුපාඩු හොයලා බැලුවේ නැති ආණ්ඩුව දැන් මොකද කරලා තියෙන්නේ? මෙන්න දැන් කියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා ඒ වගේ ඉන්න ශිෂ්‍යයන්ට සායනික පුහුණුව දෙන්න පුළුවන් රජයේ රෝහල් මොනවද කියලා හොයන්න ඕන කියලා කමිටුවක් පත් කරලා තියෙනවා. දැන් මේකේ තියෙන බරපතල ප්‍රශ්නේ තමයි දැන් අඩුම වශයෙන් විශ්වවිද්‍යාලවල තියෙන ප්‍රශ්න ටික බලන්නේ නැහැනේ මේ ආණ්ඩුව. විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ මූණ දෙන ප්‍රශ්න ටිකවත් බලන්නේ නැතුව දැනට අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍යයන්ගේ අඩුපාඩුකම් ටික බලන්නේ නැතුව අපි කියන්නේ වෛද්‍ය පීඨවල විතරක් නෙමෙයි. අපි ගත්තොත් තාක්ෂණ පීඨවල ප්‍රශ්න ටික ගන්නකෝ. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අනිකුත් පීඨවල තියෙන ප්‍රශ්න ටික ගන්නකෝ. ඒ ප්‍රශ්න වලට අදාළව මොකුත් මැදිහත් වීමක් නැතුව ගහෙන් ගෙඩියන වගේ මෙන්න තීරණයක් අරන් තියෙනවා. පෞද්ගලික අධ්‍යාපන ආයතන ආරම්භ කරලා වෛද්‍ය උපාධියත් විකුණලා තව උපාධි විකුණන් ඉදිරියට සැලසුම් තියාගෙන සායනික පුහුණුව දෙන්න ඕනේ. අපි හිතනවා මේක බරපතල තත්වයක්. ඒක බරපතල තත්වයක් වෙන්නේ දැන් ආණ්ඩුවට කවුද බලය දුන්නේ අධ්‍යාපන සෞඛ්‍ය විකුණන්න? පෞද්ගලික අධ්‍යාපන ආයතන ගේන්න ආණ්ඩුවට බලය දීලා තියෙන කවුද? එතකොට මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියලා කියන්නේ ජනමතයක් නැති ආණ්ඩුවක්. ජනමතයක් නැති ආණ්ඩුවක් ආණ්ඩුවට බෑ රටේ අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගන්න. ආණ්ඩුවට බෑ රටේ සෞඛ්‍ය සම්බන්ධව තීරණ ගන්න. අධ්‍යාපන විකුණනවා කියන තීරණ ආණ්ඩුවට ගන්න බෑ. ඇයි ඒ? එකක් ඒක ජනතාවගේ අයිතියක්. අනිත් කාරණේ තමයි මේ ආණ්ඩුව රටේ ජනතාව බලයක් දීලා නැහැ ඕනෝනි විදිහට වැඩ කරන්නේ. දැන් පහුගිය කාලේ ආණ්ඩුව උද්ඝෝෂණ වලට ගැව්වා, උද්ඝෝෂණ මර්ධනය කරා, තව තව දේවල් කරන්න එපා කිව්වා, විවිධ දේවල් කර කර ආණ්ඩුවේ හිතුවක්කාරී ගමන යනවා. ඒතර ඒ හිතුවක්කාරී ගමනේ එකක් තමයි මේ අධ්‍යාපන විකුණන එකට අදාළව තක්කඩිලේ 100 දවසේදී ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කරපු නිවේදනයත් එක්ක අපි අධ්‍යාපනය විකුණනවා කියලා තක්කඩි කතාව කියන එක. මොකද පළවෙනි කාරණේ තමයි අපි රටේ ජනතාවට කියන්න ඕන ආණ්ඩුවට ජනවරමක් නැහැ, ආණ්ඩුවට අයිතියක් නැහැ, මේව සම්බන්ධව අවම වශයෙන් කතා කරන්නවත් අයිතියක් නැහැ. තීරණයක්වත් ගන්න ආණ්ඩුවට අයිතියක් නැති තත්ත්වය ඇතුළෙත් ආණ්ඩුව දැන් තීරණයකට අවිල වෙනවා මේව විකුණනවා කියන එකට සම්බන්ධව. එතකොට හරි පැහැදිලි දැන් මේ එක පැත්තකින් මෙන්න මේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ආරම්භ කරනවා, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවා කියන වගේම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ
නයිටයක යටතේ තියෙන ඉංජිනේරු තාක්ෂණ ආයතනය. ඒතොර මේ තමයි ඉංජිනේරු කටුනායක තියෙන ශිෂ්‍යෝ ඉගෙන ගන්න ඉංජිනේරු තාක්ෂණ වේදේට අදාළ තාක්ෂණ ආයතනයට අදාළ ගැසට් පත්‍රය. ඒතොර මේකෙදි මේක ආරම්භ කරන්නෙම උසස් පෙළ ශිෂ්‍යෝ පෙනී සිටිනවා ඉසඩ් ලකුණු ප්‍රමාණයක් ගන්නවා ඒ ගත්ත ලකුණුත් එක්ක ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලවලට එන්න අවස්ථාව තියෙනවා. එතකොට විශ්වවිද්‍යාලවලට එන්නේ නැතුව සිවිල් ඉංජිනේරු වගේ පාඨමාලාවක් කරනවා නම් ඩිප්ලෝමාවක් කරනවා නම් ඒකට අදාළ අවස්ථාව සලසලා දෙන තැනක් තමයි මේ කියන ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ කටුනායක තියෙන්නේ. එතකොට ශිෂ්‍යයන්ට පුළුවන් නිදහස් අධ්‍යාපන අයිතිය යටතේ මෙන්න මේ ඉංජිනේරු තාක්ෂණ ආයතනයට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කරලා සිවිල් ඉංජිනේරුවෙක් විදියට ඩිප්ලෝමාවක් හදාරන. ඒ ඩිප්ලෝමාව හදාරලා ඉවරලා අවශ්‍ය නම් එතනින් එහාටත් ඉංජිනේරු උපාධිය දක්වා ඉගෙන ගැනීමේ වටපිටාවත් මේකේ තිබුණා. ඒක මේකේ ශිෂ්‍ය කණ්ඩායම් කීපයක් ඉන්නවා. උන් ඉගෙනීමේ කටයුතු කරගෙන ඉන්න ගමන් දැන් ඉදිරි මාසයේදී තියෙනවා මේ ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නව ශිෂ්‍ය කණ්ඩායම බඳව ගන්න. ඒතර මේ නව ශිෂ්‍ය කණ්ඩායම බඳව ගන්න තියෙද්දී කලින් තිබුණු ගැසට් එක වෙනස් කරලා ඒ ශිෂ්‍ය කණ්ඩායමට අදාළව ගහපු ගැසට් එකේදී මෙන්න මේ විදියට තියෙනවා ආණ්ඩුවෙන් මෙන්න මේ විදියට වෙනස් කරලා තියෙනවා. මොකද්ද මේකේ කියන්නේ? අවම ගෙවීමකට යටත් වෙලෙස සිසුන් බඳවා ගන්න ලැබේ. දැන් මේ ශිෂ්‍යෝ ගන්නේ කඩේකටද? දැන් මේ ශිෂ්‍යෝ ගන්නේ කොහෙටද? කම්පැනි එකටද? දැන් මේ නිදහස් අධ්‍යාපන අයිති මේ රටේ ජනතාව බදු මුදල් ගෙවලා අපිට අධ්‍යාපන අයිතිය ගන්න රටේ දුප්පත් අම්මා තාත්තගේ දරුවන්ට අධ්‍යාපන අයිතිය ගන්න තියෙන ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ මේ අධ්‍යාපන අවස්ථාව දෙන්නේ මොකක්ද අල්ලන? අවම ගෙවීමකට යටත් වෙන විදිහට කරගන්න පුළුවන්. මෙන්න මේ කියන ගැසට් එක ගැව්වා. ගැසට් එක ගහලා ඉවරලා දැන් මේ ගැසට් එකට දාලා අලුත් ශිෂ්‍ය කණ්ඩායම බඳව ගන්න තියෙනවා. මේ තමයි ඒ අලුත් ශිෂ්‍ය කණ්ඩායමට යවපු ඇප්ලිකේෂන් එක, අයදුම් පත්‍රය. කැඳවීමට අදාළව දාපු අයදුම් පත්‍රය. දැන් මේකේ තියෙනවා, ඇත්තටම දැන් මේ අපි රටට කියන්නත්තර මේකේ තියෙනවා මොකක්ද අර අවම ගෙවීමකට යටත්ව ගෙවන්න ඕන කියපු මුදල විලියද වාරික තුනක්, අවස්ථා තුනක් යටතේ ගෙවන්න. පළවෙනි වටේ රුපියල් ලක්ෂයකුත්, දෙවෙනි වටේ රුපියල් 75,000කුත්, තුන්වෙනි වටේ රුපියල් 50,000කුත්, එකතුව 225,000යි. ඒතොර 225,000ක් ගෙවල තමයි අර වෙනදා නිදහස් අධ්‍යාපනයේ ලැබපු සිවිල් ඉංජිනේරු පාඨමාලාව ඉගෙන ගත්ත ඒ අලුත් කණ්ඩායමට දැන් කියන 225,000ක් ඕගොල්ලෝ දෙන්න ඉගෙන ගන්න ඕන නම් කියලා. ඒතොර බරපතල තත්වයක්. ඒතොර මේකේ අනිත් කාරණේ තමයි උඩින් හයිලයිට් කරලා බෝල්ඩ් කරලා දාලා තියෙනවා එකපාර 225,000 ගෙවනවා නම් 100%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. දැන් මේ අපි පොලේ බඩු ගන්න ගිහිල්ලා වගේ. ඒ කියන්නේ දැන් මාර ප්‍රශ්නයක් කියලා කියන්නේ ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ උපාධිය දෙන්න යන්නේ පොලේ නිකන් අපි අර පොල් ගන්න ගියාට පස්සේ, තක්කාලි 500ක් ගන්න ගියාට පස්සේ, ආල්මස් 50ක් ගන්න ගියාට පස්සේ වගේ කියලා තියෙනවා. මේ 225,000 එකපාර ගෙවනවා නම් 100%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. දැන් ඒතර එක පැත්තකින් දැන් මේකේ තියෙන බරපතල ප්‍රශ්නය තමයි දැන් මොකද්ද කරන්න යන්නේ මේ? මේ කරන්න යන්නේ මේ රටේ අධ්‍යාපන අයිතියක් ලෙස තිබුණු මේ රටේ අම්මා තාත්තගේ අධ්‍යාපන අයිතියට කෙලවණ එක තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ. දැන් අපි දන්නවා දැන් රටේ තියෙන ප්‍රශ්න මොනවද? දැන් රටේ තියෙන ප්‍රශ්න තමයි සාමාන්‍ය පෙළ විභාගයට මූණ දෙන්න නැතුව, මූණ දෙන්න විදියක් නැතුව ශිෂ්‍යෝ ලක්ෂ 3ක් ඉතාම ඛේදවාචකයක් විදිහට ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය සාමාන්‍ය පෙළ ශිෂ්‍යෝ 3,00,000ක අධ්‍යාපන අයිති අර්බුදයට ගිහිලා තියෙනවා. උසස් පෙළ ශිෂ්‍යෝ ලියපු විභාග ප්‍රතිඵල ටික බලා ගන්න විදියක් නැතුව ඒ ශිෂ්‍යෝ කබලින් ලිපට වැටලා ඉන්නවා ආණ්ඩුවේ ප්‍රශ්න නිසා. එතකොට ඒ පැත්තෙන් ඊට පස්සේ අපි දන්නවා දැන් විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් විශ්වවිද්‍යාලවල පහසුකම් අඩු කරලා ඒ ශිෂ්‍යෝ බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම අනිත් පහළ පන්තිවල ඉන්න පාසල් ශිෂ්‍යයෝ තමන්ගේ නිල ඇඳුම් ටික නැතුව, පෙළ පොත් ටික හරියට නැතුව, ඒ වගේම මොනවා හරි එක්සයිස් පොත් ටික ගන්න විදියට මකන ගැල්ලක් ගන්න විදියක් නැතුව, අඩි රූලක් ගන්න විදියක් නැතුව ඒ ශිෂ්‍යයොත් පාරට වැටලා ඉන්නවා. ඒ වගේම එයාලට උගන්නන්න දෙමව්පියන්ට වෙලා තියෙන වකුගඩුවක් විකුණලා හරි එක්ක සල්ලි ටික හොයාගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාසල් අධ්‍යාපනයේ එච්චර අර්බුදයකට වැටලා තියෙද්දි, විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයේ එච්චර අර්බුදයකට වැටලා තියෙද්දි ආණ්ඩුව දැන් ඒවට උත්තර හෙව්වද? නෑ. අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ ප්‍රශ්නවල උත්තර යෝජනා කරේ නෑ. අනික් පැත්තෙන් රටේ ජනතාව ගොවිය මුණ දෙන ප්‍රශ්නෙට, කම්කරුවා මුණ දෙන ප්‍රශ්නෙට, ඒ වගේම වෛද්‍යවරයා, විශ්වවිද්‍යාල ආචාර්යවරු, අද දැන් දවසේ අනන්තින සේවකයා, බැංකු සේවකයා, ඒ වගේම දීවරයා, එතනින් යන වතුකම් කරුවා, ඒ කවුරුත් මුණ දෙන ප්‍රශ්නෙකට උත්තර නෑ. දැන් දීවරයාගේ ප්‍රශ්නය අදාල නෑ, ගොවියාගේ, කම්කරුවාගේ, වෘත්තිකයාගේ කාගේවත් ප්‍රශ්න අදාල නෑ, ශිෂ්‍යයාගේ ප්‍රශ්න අදාල නෑ, රටේ තැළෙන පොඩි වෙන මිනිස්සුන්ගේ, ජනතාවගේ ප්‍රශ්න අදාල නෑ. දැන් ආණ්ඩුවට අවිල තියෙන මොකක්ද? තදියම මොකක්ද වෙලා තියෙන්නේ? තදියම වෙලා තියෙන්නේ මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ටික හදාගන්න. අධ්‍යාපනය විකුණන්නේ ඒ වෙන මොකකටවත් නෙමෙයි. මේ ආණ්ඩුව IMF කොන්දේසි වලට අදාළව තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. බදු වැඩි කරන එක කාගේ ඉල්ලීමක්ද? ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ලයිට් බිල් වැඩි කරන එක කාගේ ඉල්ලීමක්ද? රාජ්‍ය ආයතන ටික විකුණන එක කාගේ ඉල්ලීමක්ද?
ඒ වගේ මෙතනින් හැට ගිල්ලා ලාබලමන් රාජ්‍ය ආයතන විකුණන්නේ කා කිල්ලීමක්ද? රටේ තියෙන ඉඩම් ටික විකුණන්නේ කා කිල්ලීමක්ද? ඒ වගේම අධ්‍යාපන විකුණන්නේ කා කිල්ලීමක්ද? සමාජ ආරක්ෂණ කපන්නේ කා කිල්ලීමක්ද? ආර්ථික හකුලවන්නේ කා කිල්ලීමක්ද? මේ ඔක්කොම IMF එකේ ඉල්ලීම්. ඒතර ආණ්ඩුව IMF එකේ ඉල්ලීම් ටික ඉටු කරන්න IMF එක සතුටු කරලා ඩොලර් බිලියන 2.9ක් ගන්න. දැන් මොකද කරන්නේ? මෙන්න මුළු රටටම පීඩනේ පතිත කරලා තියෙනවා. ඒතකොට මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා දැන් ඉතාම පැහැදිලි කාරණේ තමයි අපි රටේ ජනතාවට කියන මේකට ඉඩ දෙන්න බෑ. IMF කොන්දේසි වලට අධ්‍යාපනය විකුණන්න දෙන්න බෑ. ඒකට හේතුව තමයි මේක අධ්‍යාපනයේ රටේ ජනතාවගේ අයිතියක් දැන් තුන් වේල කණ්ඩ දෙන්න විදියක් නැතුව රටේ අම්මා තාත්තලාට දරුවන්ව ගඟකට විසි කරන්න වෙලා තියෙනවනම් දැන් කොහොමද ඔබ ඔබේ අධ්‍යාපන අයිතිය දුව දරුවට දෙන්නේ? ඒ නිසා අපි විශ්වාස කරනවා අධ්‍යාපනය විකුණන්න දෙන්න බෑ. මේ සායනික පුහුණු මගඩිය ඇතුලේ ආණ්ඩුව ගේන්න හදන පුද්ගලික විශ්වවිද්‍යාල වැඩපිළිවෙලට ලයිසියම් වගේ ආයතන පුද්ගලික විශ්වවිද්‍යාල බවට පත් කරන්න යන සැලසුමට කොතලාවල නෙවිල් ප්‍රනාන්දු රෝහල්ලාලා අධ්‍යාපනය විකුණන්න ගේන මේ සැලසුමට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි එකට එක හෙළා අන්තර් විශ්වවිද්‍යාල ශිබල මණ්ඩලය විදිහට විරුද්ධ වෙනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕන රටේ ජනතාවට දැන් මේ අධ්‍යාපනය විකුණන්න හදද්දී ආණ්ඩුව කඳුළු හෙළහෙළ කිඹුල් කඳුළු හෙළහෙළ ගේන තර්කයක් තියෙනවා. ඒ තමයි අනේ පිටරටට සල්ලි ගොඩක් යනවා ලංකාවේ ළමයි කියලා පිටරට ඉගෙන ගන්න යද්දී ඒ නිසා ලංකාවේම පෞද්ගලික විශ්වවිද්‍යාල ටිකක් හදාගත්තොත් ඒ මුදල් ටික එහෙට යන්නේ අපේ ඉතිරි වෙනවා කියලා කියනවා. දැන් අපිට මේකට hina යන කාරණේ තමයි මේ පිටරටින් බිත්තර ගේන ගමන් ආණ්ඩුව මේක අපිට කියන්නේ. පිටරටින් හාල් ටික ගේන ගමන් පිටරටින් එතනින් එහාට ගිහලා පිටරටින් මුකුත් ඕනේ. ජාතික කොඩිය කොහෙන්ද ගේන්නේ? චීනෙන්. ජාතික කොඩිය වෙසක් කූඩුව එතනින් එහාට මේ තියෙන ඔක්කොම ටික චීනෙන් ගෙනල්ලා කණ්ඩ තියෙන බිත්තර ටික චීනෙන් ගෙනල්ලා මාළු ටික ගෙනල්ලා සැමන් ටික ගෙනල්ලා ඔක්කොම රටෙන් ගෙනල්ලා අධ්‍යාපනයේ විදි විතරක් එනවා. අම්මෝ මෙන්න මාර ගොඩක් පිටරට යනවා. ඒ නිසා තමයි ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල හදන්නේ කියලා. දැන් අපිට තියෙන කාරණේ තමයි ඔය ආණ්ඩුව කියන තක්කඩි කතාව විදිහට එහෙම පිටරට මුදල් යන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ලංකාවේ ශිෂ්‍යෝ ස්ටුඩන්ට් වීසා අරගෙන ශිෂ්‍ය වීසා අරගෙන පිටරටවල් වලට යනවා. පිටරටවල් වලට යන්න වෙලා තියෙන්නේ එහෙම ස්ටුඩන්ට් වීසා අරගෙන හරි ලංකාවේ ඉන්න බැරි නිසා. ලංකාවේ ආණ්ඩුව ඉන්න බැරි කරපු නිසා තමයි පිටරටට ශිෂ්‍ය වීසා එකක් හරි හදාගෙන ගිහිල්ලා වැඩ කරන්න වෙලා තියෙන, ජොබ් කරන්න වෙලා තියෙන්නේ. වැඩි පිටසක් ජොබ් වලට යන්නේ. ඒතර ආණ්ඩුව කියනවා පහුගිය අවුරුදු වල ඩොලර් බිලියන 3ක් විතර විදේශ අධ්‍යාපනයට ගිහිල්ලලු. ලංකාවේ මුදල් වලින් අපි යන කොහෙද වාර්තාව තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කිව්වනේ. පච රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේද කිව්වා ඩොලර් බිලියන 3ක් පිටරටවල් වලට ගිහිල්ලා දෙනවා පහුගිය අවුරුද්දේදී විදේශ අධ්‍යාපනයේ ලංකාවෙන් ගිය මුදල්. අපි යන කොහෙන්ද ගියේ? කවුද ගියේ? මොන වාර්තාවෙ තිබුණේ? එයාගේ ගෙදරද තිබුණේ වාර්තාව? නැත්නම් යාඩ වෙන කවුරු හරි දුන්නද? නෑ, එහෙම වාර්තාවක් නෑ. කටතාව වචනයක් කියන බොරුවට. එහෙම කියලා දැන් අපි බැලුවෝ ඒ කියන විදිහට ඇත්තම ගිහිල්ලා දිලා. එහෙම කිව්වනම් රනිල් වික්‍රමසිංහගේ ඒ ප්‍රකාශය ඇත්ත වෙන්න නම් ලංකාවේ ශිෂ්‍යෝ ගිය අවුරුද්දේ 30,000ක් රට ගිහිල්ලා තියෙනුන අධ්‍යාපන කටයුතු වල විතරක්. එහෙම ගිහිල්ලා නෑ. ඒසත් තනි බොරුවක්. රනිල් වික්‍රමසිංහ පහුගිය දවස්වල තනි කෙබරයක් අද බෑ. දැන් අපි කියන්නම් දැන් පෞද්ගලික අධ්‍යාපනයේ ගේන්න ඕන නිසා රටෙන් රටේ තියෙන ඩොලර් එහෙම නැත්නම් රටේ තියෙන සල්ලි පිටරට යනවා කියලා කියන ආණ්ඩුව මේ තියෙන්නේ 2021 මහ බැංකු වාර්තාවට අනුව. 2021 මහ බැංකු වාර්තාවට අනුව ලංකාවට සීනි සහ රස කැවිලි ගෙන්නන්න 2021 ගිහිල්ලා තිනවා ඇමරිකානු ඩොලර් මිලියන 288ක් සීනි රස කැවිලි ගෙන්නන්න. මේ කැවුම් කොකිස්සේ මේ රස කැවිලි එක එක විවිධ වර්ග ස්වීට්ස් වර්ග එක එක ඒවා ගෙන්නන්න. ඊට පස්සේ අනිත් පැත්තට හාල් ගෙන්නන්න ගිහිල්ලා තිනවා ඩොලර් මිලියන 73ක්. කිරි සහ කිරි නිෂ්පාදන ගේන්න ගිහිල්ලා තිනවා ඩොලර් මිලියන 318ක්. දැන් ලංකාවටේම මුහුද තියෙනවා. ඒ මුහුද තියෙද්දිත් ලංකාවට මාළු ගෙන්නන්න ගිහිලා තිනවා ඩොලර් මිලියන 119ක්. ඒ වගේම කුළුබඩු ගෙන්නන්න ලංකාවට ඕන කුළුබඩු ගෙන්නන්න මිරිස් 3-5 ගෙන්නන්න ගිහිලා තිනවා ඩොලර් මිලියන 127ක්. එතකොට එළවලුයි පළතුරු ගෙන්නන්න ඩොලර් මිලියන 458ක්. දැන් මේ නිකන් මේ පොඩි අපි ගත්තේ මේ මහ බැංකු වාර්තාවේ තියෙන නිකන් මේ පොඩි කාරණා පහක්. ඒ පහ ගෙන්නන්න බිලියනයක් විතර ගිහිල්ලා ඒ ටික ගෙන්නන්නම බිලියනයක් විතර ගෙවපු ආණ්ඩුව රස කැවලි මාළුවයි ඊට පස්සේ 3-5 ටිකයි ඒ ටික ගෙන්නන්න බිලියනයක් විතර වියදම් කරපු ආණ්ඩුව අපිට කියන මොකද්ද? අධ්‍යාපනය අපි විකුණන්නම් පිටරට සල්ලි යනවා කියලා. ඒ නිසා රටේ ජනතාවට කියනවා ආණ්ඩුව කියන තක්කඩි කතා වලට අහුවෙන්න එපා. මේ කියන විදිහට පිටරටින් ජාතික කොඩියක් ගෙනල්ලා පිටරටින් වෙසක් කූඩුවක් ගෙනල්ලා අල්පෙනෙත් ඉඳලා ඩෝසරේට යනකල් පිටරටින් ගෙනල්ලා ඊට වගේම කෑමට ගන්න බිත්තරෙත් පිටරටින් ගෙනල්ලා දැන් අපිට කියනවා අධ්‍යාපනය විකුණන්න ඕනේ සල්ලි ටික හොයාගන්න. එනිසා හරි පැහැදිලි මේ තනි බොරුවක් කියලා රටේ ජනතාව මුලා කරලා අධ්‍යාපනය විකිණීමට අදාළව සැලසුම් සකස් කරගන්න තමයි
ආණ්ඩුව යන්නේ. ඒතර එතනින් එහාට ගිහිල්ලා දැන් අනිත් කාරණේ තමයි මෙන්න මේ විදිහට ගත්තට පස්සේ දැන් ආණ්ඩුව කියනවනේ ලංකාවේ ඩොලර් අර්බුදයකට ගිහිල්ලා තියෙන නිසා ඩොලර් ගේන්නයි සල්ලි හොයාගන්නයි අධ්‍යාපනය විකුණන්න ඕනේ කියලා. දැන් අපි අහනවා පහුගිය කාලේ නන්දලාල් වීරසිංහ මහත්තයම මහ බැංකුවේ අධිපතිම කිව්වා 2008 ඉඳලා 2020 වෙනකල් අවුරුදු 12ක ලංකාවේ ප්‍රධාන සමාගම් ප්‍රමාණයක් ලංකාවට ගේන්න ඕන විදේශ විනිමය ගෙනල්ලා නැහැ ඩොලර් බිලියන 53ක් කියලා. අවුරුදු 12ක් ලංකාවට ගේන්න ඕන විදේශ විනිමය ලංකාවේ ප්‍රධාන සමාගම් ප්‍රමාණයක් ගෙනල්ලා නැහැ ඩොලර් බිලියන 53ක්. ඒ වගේ මේක තහවුරු කරා විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී තහවුරු කරා. ඔව් ඒක ඇත්ත තමයි ඩොලර් බිලියන 53ක් ලංකාවට ඇවිල්ලා නැහැ කියලා අවුරුදු 12කදී. දැන් ඔබ දන්නවද ලංකාවේ මුළු ඉතිහාසෙම ණය ප්‍රමාණයක් ඩොලර් බිලියන 53යි. ලංකාවේ ණය ප්‍රමාණයම ඩොලර් බිලියන 53යි. ඒ වගේම සමාගම් කීපයක් ලංකාවට අවුරුදු 12ක් ඇතුළතේ ගෙනාවේ නැති ඩොලර් ප්‍රමාණයක් ඩොලර් බිලියන 53යි. අපි දන්න විනිමය පනත ගත්තා රවසේ විනිමය පනතට අනුව මාස 6ක් ඇතුළතේ ඒව ගේන්න ඕනේ. දැන් මෙයාලා අවුරුදු 12ක් තිස්සේ මේක ගෙනල්ලා නැහැ. එතකොට දැන් රනිල්ට ඔච්චර තදියමක් තියෙනවා නම් දැන් මේ අධ්‍යාපන විකුණලා පෞද්ගලික විශ්වවිද්‍යාල හදලා ඩොලර් ගේන්න තමයි මේක කරන්නේ කියලා රනිල් කියනවා නම් ඉතින් අරින ඔඩොක්කුවේ හුරතල් වෙන ඔය සමාගම් වල යාළුවන්ට බදු ගහලා ඔය යාළුවන්ට අදාළ අලුත් පනතක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කළා ගේන්න කොයි ඩොලර් බිලියන 53 බැරන ඕකෙන් ගේන්න කො භාගයක් 4න් පංගුවක් 6න් පංගුවක් 10න් පංගුවක් ඒ ගේන්නත් පුළුවන්. දැන් ඒ මොකුත් කරන්නේ නැහැ ඔඩොක්කුවේ හුරතල් වෙන රනිල්ගේ ඒවා. එහෙම කරලා දැන් කියන මේ ඩොලර් ගේන්න කියලා අධ්‍යාපනය විකුණන්න අදාළ සැලසුම කරමින් ඉන්නවා. ඒ නිසා හරි පැහැදිලි මේ තක්කඩි කතා. තක්කඩි කතා ජනතාව මූණ දෙන්න ජනතාව මුලා කරන්න කියන තක්කඩි කතා. ඒ නිසා අපි මේක රැවටෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කරන එක පැත්තකින් ආණ්ඩුව මේ අත ගහන්නේ නිදහස් අධ්‍යාපනයේට අනිශ්චේත්‍ර වලට වගේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා ඒකට ඉඩ දෙන්න එපා. අපි නිශ්චිතව මේකට ඉඩ දෙන්නේ නැහැ. අපි ආණ්ඩුවටත් කියනවා 82 අධ්‍යාපන දවල පත්‍රිකාවගේ ගෙනාවු වෙලාවේදී ඒකට මොකද වුනේ කියලා කල්පනා කරලා බලන්න. සයිටම් හොර උපාධි කඩේ ගෙනාවු වෙලාවේදී ඒකට මොකද වුනේ කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා උතුරුගොළම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගෙනාවු වෙලාවේදී ඒකට මොකද වුනේ කියලා කල්පනා කරලා බලන්න. දෙයාස්සේගේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතකේදී මොකද වුනේ කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා මෑත කාලෙම කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනාවු වෙලාවේදී මොකද්ද කරන්නේ කියලා බලන්න. හැම ආණ්ඩුවක්ම අකුලගෙනම තමයි ගෙදර ගියේ. දැන් රනිල් කොහොමත් අකුලගෙන යන්න වෙලා තියෙන තත්වයක් ඇතුලේ යන කාලය ඉක්මන් කරගන්න තමයි රනිල් වික්‍රමසිංහ මේ දඟලන්නේ. ඒ නිසා කොහොමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස අපි පිළිගන්නෙත් නෑ. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ ජනාධිපති පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු 130 ගානක් එක්ක රටේ මුළු ජනතාවත් එක්ක සෙල්ලම් දාන්න රනිල් වික්‍රමසිංහ අදන්නේ. නිශ්චිතව අපි කියනවා රනිල් වික්‍රමසිංහ එළවා දැමීම සඳහා අඛණ්ඩ මැදිහත් වීමක් අපේ දැනටත් තියෙනවා. ඒක ඉතාම තීව්‍ර කළා රනිල් වික්‍රමසිංහගේ දුර කාලයේ අවසන් කිරීම සඳහා අපි මැදිහත් වෙනවා. අපි දැක්කා මේ වෙද්දි දැන් මුළු රටම බරපතල ආර්ථික අර්බුදයක තියෙනවා. ඒ ආර්ථික අර්බුදයට විසඳුම් මිල රටේ ජනතාව මහපාට බැහැලා ඉන්නේ. මේ මහපාට බහිනේවට ආණ්ඩු උත්තර දෙනවා වුණාට උළු පැලනකල් ගහන එක මර්ධනයේ දියත් කරන එක තමයි වෙන්නේ. අද දවසේදී අපි දැක්කා වර්ජනයක් ක්‍රියාත්මක වුණා. ඉතින් ඉතාම මේ වර්ජනය ක්‍රියාත්මක කිරීම සඳහා මහපාට පැමිණීම සඳහා රටේ ජනතාවට ඇත්තටම අතිශය තීරණාත්මක මෙදිහත් වීමක් කරන්න වෙලා තියෙනවා. ඒ වෙන මොකක්වත් නිසා මේ රටේ ජනතාවගේ අයිතීන් දිනා ගන්න තමයි වෘත්ති අයිතීන් දිනා ගන්න මේ සමාජයේ වඩා යහපත් දැනුමකට පත් කරන්න. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහට කියනවා මේ නිදහස් අධ්‍යාපනයේ කප්පාදු කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙනල්ලා බෙල්ලේ දාගෙන රනිල් වික්‍රමසිංහ හදන්නේ මේ අපිටත් ඔළුවට ගාගෙන විශ්වවිද්‍යාලට පැනලා කඳුළු ගෑසුත් ගහලා එහෙමනම් යන්නා දන්නේ රනිල් මතක තියාගෙන ගෝඨාභය රාජපක්ෂට කතා කරලා ඒ අත්දැකීම් ටික අහගන්න ගියා වෘද්ධ මේ වගේම කාලෙකදී වුණු මහින්ද රාජපක්ෂකින් ඒ අත්දැකීම් ටික අහලා තියාගන්න මොකද වැඩි කාලයක් යන එකක් නැහැ. ඒ සම්බන්ධව දැනුවත් කරන්න තමයි අද දවසේදී අපි අන්තර් විශ්වවිද්‍යාල ලක්ෂ්‍ය බලමණ්ඩලය මේ මාධ්‍ය හමුව සංවිධානය කරේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කෙක් කුමාක්